ඔබත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න කෙනෙක්ද? විශේෂයෙන්ම බත්, පාන්, එහෙම නැත්නම් පීසා, බර්ගර් වගේ ආහාර නිතර නිතර ගන්න කෙනෙක් නම් ඒ වගේ අපේ ශරීරයට වෙන හානි අවම කරගනිමින් කොහොමද අපි ඒක ආහාරයට ගන්න කියන එක අද අපි කතා කරමු. සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් ආහාර වැඩිපුර ගන්න කෙනෙක් විශේෂයෙන්ම බත්, පාන්, අපි දැන් කතා කරන විදිහට පීසා, බර්ගර්, ඒකේ තියෙන පීසා එකේ තියෙන ක්‍රස්ට් එක, ඒතර බර්ගර් එකේ තියෙන බන් එක මේ ඔක්කොම හදලා තියෙන්නේ පාන් පිටි වලින්. ඒ කියන්නේ ශාරීරික ග්ලූකෝස් මට්ටම ඉක්මනින් ඉහළ දානවා. මොකද අපි සාමාන්‍ය හෝල් වීට් වලින් ඒ වගේ දේවල් වලින් පීසා, බර්ගර් වගේ දේවල් හදාන්නේ නැති නිසා සුදු පාන් පිටි, ඒ කියන්නේ ගොඩාක්ම පිරි පහදු කළ පාන් පිටි පාවිච්චි කරන නිසා අපේ ශරීරයේ රුධිරි සීරි මට්ටම ඉක්මනින් ඉහළ දමනවා. ඉතින් මේක වළක්වා ගන්න ඉතාම සරල දෙයක් කරන්න පුළුවන්. ඒ මොකක්ද? ඉස්සෙල්ලම ඔයාලට පුළුවන් ආහාරයට ගන්න කොළ පාට සැලඩ් එකක්. ඕනම ජාතියේ සැලඩ් එකක් ආහාරයට ගන්න පුළුවන්. මේ සැලඩ් එකට ඔයාලා විනාකිරි එකතු කරනවා නම් මේකේ ප්‍රතිඵලය ඉතාම වැඩියෙන්. ඒ කියන්නේ විනාකිරි එකතු කරාට පස්සේ විනාඩි 10කට පස්සේ අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ආහාර වලින් අපේ ශරීරයේ රුධිරේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ දැමීම පාලනය වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් පින්තූර දෙකක්. එකකින් ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් මුලින්ම පීසා කෑල්ලක්, නැත්නම් බර්ගර් එකක් කාලා ඉවර වෙලා ග්ලූකෝස් මට්ටමයි. අපි ඊට කලින් සැලඩ් එකක්, එහෙම නැත්නම් මේ සැලඩ් එකට විනාකිරි එකතු කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ රුධිරේ ග්ලූකෝස් මට්ටමේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා අපි ඒ ඉමේජස් දෙක බලලා ඉමු. මේකෙන් ඔයාලට පේනවා පීසා ස්ලයිස් එක මුලින්ම හැට ගත්තට පස්සේ කොළපාට ප්‍රමාණය තමයි සාමාන්‍ය ග්ලූකෝස් ප්‍රමාණය. ඒකට වඩා ඉතා විශාල ප්‍රමාණයක් ග්ලූකෝස් මට්ටම ශරීරයේ ඉහළ ගිහිලා තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් සැලඩ් එකක් ආහාරයට අරගෙන පීසා කෑල්ලක් ආහාරයට ගත්තට පස්සේ ඔයාලට පේනවා ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ. ඒක ඉහළ ගිහිලා නැහැ. ඊළඟ එක තමයි චීස් බර්ගර් සහ ෆ්‍රයිස් ආහාරයට ගත්තට පස්සේ අවස්ථා දෙකකදී රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා එතන තියෙනවා සුදු පාන් පිටි, ඒ වගේම අල. ඊට පස්සේ සැලඩ් එකක් අහයට අරගෙන තියෙනවා. ඒකට විනාකිරි යොදලා තියෙනවා. ඔයාලට පේනවා රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහිලා නැති තරම්. ඔයාලට පේනවා කොච්චර ලොකු වෙනසක් තියෙනවද මේ සැලඩ් එකක්, එහෙමත් නැත්නම් සැලඩ් එකක් සමග විනාකිරි ආහාරයට ගත්තට පස්සේ. ඔයාලට තේරෙනවා මේ ග්‍රීන් සැලඩ් එකක් ඉස්සෙල්ලාම ආහාරයට ගැනීමෙන් ඇත්තට මේකේ තියෙන ෆයිබර් වලින් අපේ ශරීරයේ රුධිරේ ග්ලූකෝස් අවශෝෂණය අඩු කරනවා. ඒ නිසා තමයි කියන අපිට සැලඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පිපිඤ්ඤා, බ්‍රොකොලි, නිවිති වගේ එකට එකතු කරලා සලාද කුල එකතු කරලා හදපු සැලඩ් එකක් පාවිච්චි කරොත් ඒක දින අධික ෆයිබර් වලින් අපේ ශරීරයේ රුධිරයට සීනි උරා ගැනීම අඩු කරනවා. ඉතින් මේ ඉමේජස් දෙක කෙනෙක්ගේ බ්ලඩ් චෙක් කරලා තියෙන විදිය කොහොමද? පීසා කෑල්ලක් මුලින් කාලා මුකුත් කන්නේ නැතුව, බර්ග් එකක් මුලින් කාලා මුකුත් කන්නේ නැතුව බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක චෙක් කළා. ඊට පස්සේ එයා සැලඩ් එකක් කාලා චෙක් කරනවා. හැබැයි සැලඩ් එකට විනාකිරි ඇතුළත් කරලා තියෙනවා නම් ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුධිරේ ග්ලූකෝස් මට්ටම ලොකු ප්‍රමාණයකින් ඉහළ යන්නේ නැහැ, ඉහළ යන්නේ නැති තරමට තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් කන ආහාර පිළිවෙලක් තියෙනවා. මුලින්ම ප්‍රෝටීන සහ එළවලු ආහාරයට අරගෙන තමයි අපි කාබෝහයිඩ්‍රේට් කන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය බත් ආහාරයට ගන්නකොට මේ ඔක්කොම අපි යහමින් ආහාරයට ගන්න නිසා තමයි තාමත් ආසියානුවන් බත් යම් කිසි ප්‍රමාණයක් කාලා පොල් සම්බෝල ඒ වගේ ෆයිබර් තියෙන දේවල්, කොළ, පලා මැල්ලුම් වගේ දේවල් වැඩිපුර ආහාරයට ගැනීමෙන් අර බත්වල තියෙන සීනි රුධිරයට උරා ගැනීම අවම කරනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් බැලන්ස් ඩයට් එකක් ගැනීම වැදගත්කම නැත්තම් බත් ගොඩාක් එක්ක පොඩි ප්‍රෝටීන් ප්‍රමාණයක්, ෆයිබර් ප්‍රමාණයක් අහට ගත්තොත් අනිවාර්යෙන්ම රුධිරයේ සීනි වැඩි වෙලා කාලයත් එක්ක අපිට දියවැඩියාවේ හැදීමේ අවධානමක් තියෙනවා. තව දෙයක් මම කියන්න ඕනේ, අලුත්ම හොයා ගැනීම කොළ කාබෝහයිඩ්‍රේට් ආහාර ගන්න පෙර ඔයාලට පුළුවන් ඇපල් සයිඩර් විනිගර් ෂොට් එකක් භාවිතා කරන්න. රුධිර පරීක්ෂණ ගණනාවකින් පෙන්වුම් කරලා තියෙනවා ඔයාලගේ රුධිරේ සීනි ඉහළ යාම ඒක පාලනය කරනවා කියලා කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ගත්තට පස්සේ. ඒක ලොකු වාසියක්, විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට, දියවැඩියාව හැදෙන්න ආසන්න ඉන්න කෙනෙකුට ඔයාලට පුළුවන් විනාඩි 15කට විතර කලින්
ඇපල් සයිඩර් මේස හැන්දකට වතුර භාගයක් විතර දාලා බීලා ඉඳලා කන්න. අනිවාර්යයෙන්ම රුධිරේ සීනි ප්‍රමාණය හෙළ දැවීම අඩු වෙනවා. ඒකෙන් ඉන්සියුලින් ශ්‍රාවය අඩු වෙනවා. ඉතින් ඉන්සියුලින් ගොඩාක් නිපදවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාලා දියවැඩියාව හැදීමෙන් වැළකීම සිදු වෙනවා. ඒ වගේම ඉන්සියුලින් වැඩිපුර ශ්‍රාවී වීමෙන් ඇතිවෙන ඉන්සියුලින් රෙසිස්ටන්ට්, ඒ කියන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන්නේ. ඒ වගේ තත්ත්ව වළක්වා ගැනීමත් හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇපල් සයිඩර් විනිගර් වගේ දෙයක් පානය කරන්න කැමති නම් සලාඩ් එකක් හදලා ඇපල් සයිඩර් විනිගර් දාලා ඔයාලට ඒක ආහාරයට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ගැනීමට පෙර සලාඩ් එකක් හෝ විනාකිරි යෙදූ සලාඩ් එකක් පාවිච්චි කරන්න ඔයාලට ශරීරයේ රුධිරයේ සීනි ගැටලු ඇතිවීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් නැවතත් හමුවෙමු අලුත් වීඩියෝකින්. එතකන් ඔයාලා හැමෝටම නිරෝගීවත් සුභ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.